ආයිබෝවන් සුභ රාත්‍රියක් සත්‍ය අපක්ෂපාති මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී රාත්‍රි ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේශානිටම ගෙදර ප්‍රථමයෙන් සිරස්තල රටේ පවතින අර්බුදය මා විසින් නිර්මාණය කළ එකක් නොවේ ජනපති ජාතිය අමතමින් පවසයි මුදල් ඇමති බැසිල් ඉන්දිය අගමැති මෝදි හමු වෙයි ඩොලර් බිලියනයක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහයට බැසිල් ස්තුතිය පුද කරයි ලාෆ් ලිප්ට්‍රෝ දෙකම නැහැ ජනතාව දිගටම පොලිමේ ගෑස් නැතුව බොහෝ කඩ වැසෙයි ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලිය ඩොලර් 50කින් පහලට දැන් තෙල් මිල අඩු කරනවාද අඩු කිරීම කෙසේ වෙතත් දිගටම පොලිම් රතන හිමිත් බැසිල්ගේ මුවහමටම තලයි සියලු බිඳවැටීම් දැන් බැසිල් පිට පසුගිය දින 4ට රජය රුපියල් බිලියන 100කට වැඩියෙන් අච්චු ගහලා හර්ෂදි සිල්වා කියයි අද මුළුමහත් රටම බලාගෙන සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතිය අමතා සිදු කරන ප්‍රකාශය පිළිබඳවයි අද රාත්‍රී 8:30ට ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කළ ප්‍රකාශය අප සියත ටීවී ඔසේද ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ රටේ පවතින අර්බුදය තමා විසින් නිර්මාණය කළ එකක් නොවන බවයි. මෙම අර්බුදය නිර්මාණය කළ අය රජය විවේචනය කරමින් සිටින අතරතුර තමන් මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට කටයුතු කරමින් සිටින බවද අවධාරණය කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන වාසි අවාසි පිළිබඳව අධ්‍යයනය කර ඔවුන් සමග එක්ව කටයුතු කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවද ජනාධිපතිවරයා අද විශේෂ ප්‍රකාශය සිදු කරමින් පැවසුවා. ඔබගේ එදිනදා ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් සහ මිල වැඩිවීම ගැන මට හොඳින් වැටහෙනවා. ගෑස් හිඟකම, ඒ වගේම ඉන්ධන හිඟකම, විදුලිය ඇන හිටීමේ තත්ත්වය වෙන ගැටලු ගැන මා හොඳින් දන්නවා. පසුගිය මාස දෙක තුල මහජනතාව විඳි අනේකවිධ දුක්කම් කටුළු ගැනත් මා ඉතා සංවේදී. ඒ ගැන කළ හැකි උපරිම දේ අප කළත් අපගේ පාලනයෙන් බැහැර හේතුන් නිසා එම තත්ත්වය තව දුරටත් පවතින බව මා දන්නවා. මා ගන්නා ක්‍රියාමාර්ගවලට වගවීම මා බාර ගන්නවා. මහජනතාව අත්විඳින යම් යම් කරදරකාරී ජීවන රටාවන්ට විසඳු සොයන්නට මා අද දැඩි තීන්දු තීරණ ගැනීමට අදිටන් කරගෙන තිබෙනවා. මා ජනතාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන විශ්වාසය තබන ලෙස මා ඔබගෙන් ප්‍රථමයෙන්ම ඉල්ලා සිටිනවා. අද තිබෙන අසීරු තත්ත්වය අපේ රටට පමණක් මුහුණ දීමට සිදුවක් නොවේ. මේ අර්බුදය කිසිසේත්ම මා විසින් නිර්මාණය කළ එකක් නොවේ. එදා මේ අර්බුදය නිර්මාණය කරන්නට දායක වූ අය අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටියදී මා උත්සාහ කරන්නේ මේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහන ලබා දෙන්නයි. අපේ වෙළඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 2.4ක් වෙනවා. මේ හිඟය පියවා ගැනීමත් අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීමටත් අප ක්‍රියා කළ යුතුයි. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා මිත්‍ර රටවල් සමග අපගේ ණය වාරික ගෙවීම් ගැන අප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අප රටට හිතකර ආකාරයට නව ක්‍රමවේදයක් තුල මෙය ක්‍රියාත්මක කිරීමට රජය නොයෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඊයේ පැවැත් වූ සාකච්ඡාවත් මේ අරමුණින් කළ එකක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මා කළ සාකච්ඡාවට පසුව වාසි හා අවාසි අධ්‍යයනය කොට තවදුරටත් ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට මා තීරණය කළා. පසුගිය කාලයේ මාගත් සමහර තීන්දු නිසා ආනයන වියදම බොහෝ ලෙස පාලනය කරගන්නට හැකි වුණා. මේ ප්‍රශ්නය කලින්ම දුටු නිසා තමයි අපි මීට වසර දෙකකට පෙර වාහන ආනයනය නතර කළේ. පසුගිය මාස කිහිපය තුළ පමණක් ලෝක වෙළඳපොලේ තෙල් මිල දෙගුණයකට වඩා වැඩි වී තිබෙනවා. අපේ රට තුලත් තෙල් මිල වැඩි කිරීම නොවැළැක්විය හැකි හේතුවක් උනේ මේ නිසයි. ඒ නිසා තෙල් භාවිතය හා
විදුලිය භාවිතය හැකිතාක් සීමා කිරීමෙන් ජනතාවටත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් සහාය දිය හැකි. මේ දුෂ්කර අවස්ථාවේ ඔබ ඒ වගකීම තේරුම්ගෙන කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී යම් කාලයක් අපට දුෂ්කරතාවලට මුහුණ දෙන්නට වෙන බව අපි සියලු දෙනාම වටහා ගත යුතුයි. ඒ නිසා අධෛර්යමත් නොවී මේ අර්බුදකාරී තත්ත්වෙන් ගොඩ ඒමට ජාතියක් වශයෙන් එක්වන ලෙස ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඔබ මගෙන් ඉල්ලා සිටියේ සුරක්ෂිත බව, විනය, නූතන දියුණු රටක්, දරුවනට හොඳ අධ්‍යාපනයක්, නිරෝගී වූ මව්බිම ඇතුළේ මගේ ඉදිරි දූරකාල සීමාවම ඒ මුල් අරමුණු වෙනුවෙන් කැප කරනවා. ඇමති මණ්ඩලයෙන්, පාර්ලිමේන්තුවෙන් සහ රාජ්‍ය සේවකයන්ගේ මම ඉල්ලා සිටි දරුවන්ට හොඳ රටක් ලබා දීමේ අපෙන් අපේක්ෂිත අරමුණ වෙනුවෙන් අපි කණ්ඩායමක් ලෙස අදිෂ්ඨානගතව කැපවෙන්නටයි. මා දේශපාලනයට ආවේ ඔබේ ආරාධනයෙන්. ඔබ මා කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබුව මා ඒ විශ්වාසය කිසි විටකත් කඩනොකොට දිවිහිමියෙන් ආරක්ෂා කරනවා. ඉන්දියාවේ නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හමු වුණා. ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහයට මෙහිදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට සිය ස්තුතිය පළ කළා. ඉන්දියාවේ නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු වී තිබෙනවා. නවදිල්ලි පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම හමුව සිදුවී ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. මෙහිදී ශ්‍රී ලංකා වෙත ලබා දෙන මූල්‍යමය සහයෝගය සඳහා බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හට සිය ස්තුතිය පළ කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ. මේ මාසාගදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් සමුළුව සඳහා සහභාගී වන ලෙස මෙම හමුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ආරාධනා කර තිබෙන බවද ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර ඉන්දියාවේ නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ විදේශ කටයුතු ලේකම් හර්ෂ්වර්ධන් ශ්‍රිංගලා මහතා අතර හමුවක්ද සිදුව තිබෙනවා. මෙම හමුව සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම් SR ආටිගල ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමස සාරිස් මිලින්ද මොරගොඩ සහ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන් එක්ව තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය ඉන්දිය නිල සංචාරයේදී ඉන්දිය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා, ඉන්දිය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය සහ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී වික්‍රම් මිස්රි මහතා හමු වී ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. මේ අතර ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට එකඟතාවය පළ කර ඇති ඇමරිකා ඩොලර් බිලියන එකක ණය ගිවිසුම සඳහාද බැසිල් රාජපක්ෂ මහතා අත්සන් තබන අතර මෙම ණය ආධාරය යටතේ අත්‍යවශ්‍ය ඖෂධ, තිරිඟු පිටි, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මිලදී ගැනීමටද නියමිතයි. අදාළ ණය මුදලින් 75%ක් මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉන්දියාවෙන්ම මිලදී ගැනීමට අවස්ථාව හිමිවන අතර ඉතිරි 25%ක මුදලින් සෙසු රටවල් වලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මීට පෙර ඉන්දියාව විසින් ඉන්ධන ලබා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් මෙරටට ලබා දී තිබෙනවා. මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දිය සංචාරය පිළිබඳව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාද මෙලෙස අදහස් පළ කළා. අද දවස වෙනකොට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවත් එක්ක ණයක් ලබා දීම වෙනුවෙන් ඩොලර් බිලියන් 2ක එක පැත්තකින් ඉන්ධන, අනිත් පැත්තෙන් බෙහෙත් වර්ග අපට නිෂ්පාදනය කරන්න නොහැකි කෑම වර්ග මෙන්න මේ ටික ලබා ගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල අද ඒ ගිවිසුම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි කැබිනට් මණ්ඩලය අනුමත කර අකණ්ඩව බොරතල් ලබා ගැනීම සඳහා ඒකට අවශ්‍ය කරන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න කියලා මේ ක්‍රියාවලියත් එක්ක අනිවාර්යයෙන්ම අපිට පුළුවන්කමක් ලැබෙනවා මේ තීන අර්බුදය නිමා කරගන්න. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ යමින් පවතිනවා. ක්‍රෝඩ් බැරලයක මිල අද වාර්තා වුණේ ඇමරිකානු ඩොලර් 98.15ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 102.40ක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ අනුව පසුගිය දිනවලට වඩා ලෝක බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 50කින් පමණ මේ වන විට අඩු වී තිබෙනවා. දැන් අඩුවෙන බොරතෙල් වලට සාපේක්ෂව අපේ රටේ ඉන්ධන මිල පහළයයිද? මිල පහළයාම කෙසේ වෙතත් අදත් රටපුරා මේ මොහොතෙත් රටපුරා ඉන්ධන පෝලෙන් දක්නට ලැබෙනවා.
දැන් මාස දෙකකට ආසන්න කාලයක සිට අපේ රටේ ඉන්ධන වලට බාලගිරි දෝෂය ලබලා තියෙන්නේ. අද නෙවෙයි හෙට කියලා තමයි අපිට දක්නට ලැබුණේ. මේ මොහොතේත් රට පුරාම ඉන්ධන පෝලිම්. හැබැයි ඇමතිතුමාත් සභාපතිතුමාත් අමාත්‍යංශ ලේකම්තුමියත් කියන්නෙම වෙනම කතාවක්. හිඟයට හේතුව ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කර ගැනීමලු. ඇත්තටම මේ වෙලාවේ කලදුටු කල වල ඉහින මිනිස්සු නැතිවාම නොවේ. ඉන්ධන තොග නිවෙස්වල ලීටර් 200 රැස් කරලා තියාගෙන ඉන්නවා නම් අල්ලලා දඬුවම් දිය යුතුයි. තොග අරගෙන ගිහින් වෙනම විදිහකට මිල වැඩි කරලා විකුණනවා නම් දඬුවම් දිය යුතුයි. යම් සංවිධානාත්මක පිරිසක් එහෙම කරනවා නම් ඕක අල්ලගන්න බැරි නැහෙනි. මොකද ඉන්ධන තොග රැස් කරලා ඇඳ යට තියාගන්නේ නැහෙනි. ඒ නිසා මේ ඉන්ධන හිඟයට හේතුව අනවශ්‍ය ලෙස ජනතාව ඉන්ධන එකතු කිරීම නම් එය වහා නතර කළ යුතුමයි. නමුත් ඇත්ත කතාව මීට වෙනස් කියලයි අපිට හිතෙන්නේ. අපේ රටේ සමස්ත ඉන්ධන පෙරවුම්හල් සංඛ්‍යාව 1350ක් පමණ වෙනවා. ඉන් 250ක් පමණ අයිති ඉන්දියානු තෙල් සමාගමට. ඉතිරි 1100ෙන් 800ක් සිපෙට්කෝ ඒකාබද්ධ පෞද්ගලික අයිතිකරුවන් යටතේ පවතින්නේ. රිජෝම සිපෙට්කෝ පාලනයට අයත් වන්නේ පෙරවුම්හල් 230ක් පමණයි. මේ පෞද්ගලික අයිතිකරුවන් 800ට සම්බන්ධ ඉන්ධන පෙරවුම්හල් බොහොමයක් අයිති දේශපාලඥයින්ට හෝ AIගේ හෙංචයියන්ට. ඇත්තටම ඇමතිතුමාත් සභාපතිතුමාත් ලේකම්තුමියත් කියන විදිහට ඇතිවෙන්න තෙල් තියෙනවා නම් හොඳටම බෙදනවා නම් මේ විදිහේ හිඟයක් ඇයි? දැනටමත් අඩුම ගානේ ඩීසල් මෙට්‍රික් ටොන් 75,000ක් විතර ගබඩාවල තියෙන්න ඕනේ. විදුලි බලයත් තාම කැපෙනවා. ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයට විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 6,000වත් හරියට දෙන්නේ නැහැ කියන එකනේ. මේ සියල්ල දෙස බැලුවම මේ ඇමතිතුමා සභාපතිතුමා සහ ලේකම්වරිය මේ ජනතාවට කියන්නේ ඇත්තම නෙවෙයි නේද? අද වෙන විට 114කින් ලෝක සමස්ත ඉන්ධන මිල අඩු වෙලා තියෙනවා. මීට දින 3කටදී 108කින් අඩු වුණා. ඊයේ වෙනකොට තවත් 106කින් අඩුලා. දැනුත් ප්‍රවණතාවේ ලෝක වාර්තාන දිගින් දිගටම ඉන්ධන අඩු වෙනවා. එහෙනම් 114ක් කියන්නේ 140ට තිබිච්ච ඉන්ධන බැරල්ලක අද වෙන විට ඩොලර් 90 දක්වා අඩු වෙලා තියෙනවා. ඩොලර් 140 බැරල්ලක ඩොලර් 90ට අඩු වෙලා තියෙනවා. එහෙනම් මේ ආණ්ඩුව ඉන්දිය ඔයිල් සමාගමට කියලා ලංකා ඉතිහාසයේ වැඩිම මිලකට ඩීසල් පෙට්‍රල් සීළු දේ අසීමිතව වැඩි කරේ ලෝක වෙන්දපලයි යුක්‍රේනයේ යුදයයි කියලා. එහෙනම් දැන් අඩු වෙලා තියෙනවා. දැන් ආණ්ඩුව වහම මේ මිල අඩු කළ යුතුයි. ලෝක වෙන්දපලේ බොරතෙල් මිල පහළ ගිහිල්ලා තියෙනවා. දැන් මේ වාසිය ජනතාවට ලැබෙන්නේ නැද්ද? මේ වාසිය ජනතාවට ලැබෙන්නේ කොහමද? බොරතෙල් මිල රුපියල් 130ට දැන් 110ට එලා තියෙනවා. අපි මේ මිල වැඩි කිරීම කරලා තියෙන්නේ පෙබරවාරි මාස ගණනය. පෙබරවාරි මාස ගණනේ 198යි 195යි 98 කාලේ තියෙච්ච එකටයි ගන්නේ කරේ. අද තියෙන බොරතෙල් ගන්නට ගියත් අපි යම්කිසි පාඩුවක් විඳිනවා. තදපතිය ඉවර වෙන්න තව කොච්චර කාලයක් ඇද? හරියට තෙල් බිඳුත් දවස් දෙකකින් ඉවරයි. මේ අතර අදත් විදුලි කප්පාදුව සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ. එමෙන්ම විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන්ද අද අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. මෙහිදී අමාත්‍යවරිය විදුලි බල මණ්ඩලයට ප්‍රකාශ කර ඇත්තේ සාමාන්‍ය ජනතාවට පීඩාවක් ඇති නොවන ආකාරයේ යෝජනා ලබා දෙන ලෙසයි. එම යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගත් පසු විදුලි බිල වැඩි කිරීමට පියවර ගන්නා ලෙසත් ඇමතිවරිය විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අපේ රටේ ගෑස් වලට හෙනහුරා අපලය ලැබුවේ දැන් මාස කිහිපයක ඉඳලා. මුලින්ම ගෑස් හිඟයක් ඇති වුණා. හිඟය මකන්න ගෙනාපු ගෑස් ගේ ඇතුළෙම පුපුරන්න පටන් ගත්තා. දේපල විතරක් නෙමේ වටිනා ජීවිතත් මේ නිසා අහිමි වුණා. දැන් ආයෙත් අපේ ජනතාව ගෑස් පෝලිම් වල. ලිට්‍රෝත් ලාෆ් ගෑස් එකත් ෆේල්. එයාලා කියන්නේ ඩොලර් නැති නිසා ආණ්ඩුව ෆේල් කියලා. හැබැයි ජනතාව කියන්නේ ගෑස් නැති නිසා මේ හැමෝම ෆේල් කියලායි. දිනකට ලිට්‍රෝ සමාගම සාමාන්‍යයෙන් ගෑස් සිලින්ඩර් 125,000ක් පමණ වෙළඳපළට නිකුත් කරනවා. ලාෆ්ලා ගෑස් සිලින්ඩර් 40,000ක් පමණ නිකුත් කරනවා. දැන් ඇත්තටම මේ සමාගම් දෙකේම නිකුත් කිරීම 75%කින් පමණ පහළ වැටිලා. අපේ අත්දැකීම හිඟය උපරිමයට ගේන්නේ මිල ඉහළ දාන්න කියලයි. දැන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අඩුම ගානේ රුපියල් 850කින් විතර ඉහළ දාන්න සූදානමක් තියෙනවා. එවිට ගෑස් සිලින්ඩර් එක මිල රුපියල් 2000 පණීවි. නමුත් කොළඹ සමහර කඩවලට ගෑස් සිලින්ඩරය රුපියල් 3000ත් 3500ටත් අලෙවි කරන ජාවාරමකුත් ක්‍රියාත්මකයි. සමාගම්වල ලොක්කොත් මේවට සම්බන්ධද කියලා අපි දන්නේ නැහැ. ඇත්තටම ගෑස් නැතිකම නිසා දුප්පත් ආපන ශාලා අද වහලා දාලා. දවස ගානේ ගෑස් පෝලිම් දික් වෙනවා. ගෑස් පෝලිම්ට ආපු කෙනෙක් අවුවේ තෙහෙට්ටුවට යාර ඉඳගෙන නිඳ නිකන් නිඳ යනවා. ආමතේ ඉන්නවත් දන්නේ නැහැ. අපි දන්නේ නැහැ එයා කාලද නැද්ද කියලා. පේනවනේ ඔයගල රූප රාමුවෙන් පේනවා මේ මිනිස්සු විඳින දුක. මේවා පෙන්වන්න ඕන බලධාරීන්ට.
සිකුරාදා ඉඳන් ගෑස් නැහැ. පොලිමේ ඉන්නවා ගෑස් විතරයි කියනවා. 20යි 30ක ගෑස් ගේනවා. ඒ අපි පොලිමේ ඉන්නවා ඉස්සරහින් ඉන්න කට්ටියට ලැබෙනවා. ඉතින් ගෑස් 20යි 30යි ගේන්නේ සාමාන්‍ය. මුන් පට්ට හොරුනේ. මේ ලොල දාන්න ඕනේ. ජනතාව අමතලා රූපවාහිනිය කතා කරලා වැඩක් නැහැ. කෙලින් ඇවිල්ලා ජනතාවගෙන් අහන්න ඕනේ මොනවද ඔයගලන්ට තියෙන ප්‍රශ්න කියලා ආලා ඒගොල්ලෝ අපිට සාහනයක් අරන් දෙන්න ඕනේ. නැහැ මතනම පොලින්නේ. වැඩක් නැහැ. ජාති අමතල වැඩක් නැහැ මාත්‍රෝ මිනිසුන් බඩගින්නේ කියලා. ගඩා පිට වෙච්ච දේ තමයි ලංකාවේ කවදාරි වෙන්නේ. ඒගොල්ලන්ගේ ෂෝ එක ඉවරයි. ඒගොල්ලෝ දැම්මනේ තුනෙන් දෙකේ බලේ අරගෙන ඒගොල්ලෝ දාන්න තියෙන ෂෝ එක ඔක්කොම දැම්ම. ඒසෝ මේසෝ ඔක්කොම ෂෝ මාත්‍රිය රින්සෝ වලට කැපිලා යනවා කියන එක එයා මතක තියාගන්න. නැද්ද? දෙන්නේ අධික තණ්හාව. අධික තණ්හාව කියන එක අහනතුරට හේතු. සල්ලි දින එකට මොලේ නැහැ මාත්‍ය. මොලේ දින එකට සල්ලි නැහැ. දෙකම දින එකට හගේ නැහැ. ඔක්කොම දින එකට බලේ නැහැ. ඒක නිසා තමයි අපි අද පොලිම් ඉන්නේ. දර්ගා නගරේ අදත් ඩිකු පොලිම් දක්නට ලැබුණා. ඒගොල්ලෝ දේශීයවාසී බස් දෙන උපරිම සැප ගන්නවා. මේ ඉන්න සමස්ත රටේ ඉන්න දුප්පත් ජනතාව සේරම දුක් විඳිනවා. ගෑස් නැහැ. කඩයක් කරන්න පවත්තගෙන යන්න විදිහක් නැහැ. මේක දන්නේ නැති මිනිසුන්ට ඉන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න පාලකයෝ විතරයි. උන්ට බඩගින්න දැනෙන්නේ නැහැ. බඩපිරෙන කනවනේ. උන් ජීවිතේ බඩගින්න ඉඳලා නැහනේ. උන් අපේ ලේහිරි මාංශෙත් බිබී ඕක ඇතුළටලා ඉන්නේ. දින 69 මේ ඉන්නවා දැන් පොලිම. සමහර අලෙවි නියෝජිතින්ද ගෑස් හංගලා වැඩි මිලට විකුණන බව වාර්තා වෙනවා. පාරිභෝගිකයින්ව මේ තරම් අසරණ කරන්නේ අලුත් ගෑස් සමාගමක් එන කන්ද කියලත් අපි නිතරම ඇසුවා. අපිට නම් බැලු බැල්මට පේන්නේ ලිට්‍රොත් ලාෆ්ලත් ෆේල් වෙනකොට අලුත් සමාගමක් පාස් වෙයි කියලයි. එහෙම හරි කමක් නැහැ. සාධාරණ මිලකට හිඟයක් නැතිව ගෑස් ලැබෙනවා නම් මෙහෙම පෝලිම් වලට ජනතාවගේ ජීවිත ගෙවන්න ඉඩ හැරීම තුල අපේ රටේ වැඩ කරන පැය කීයක් නම් නිකරුණේ දිය වෙලා යනවද? ඉතිහාසයේ පළමු වරට මහ බැංකුව බංකොලොත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ගත වූ දින 5ක කාලය තුළ පමණක් රුපියල් බිලියන 100කට වැඩි මුදලක් අච්චුගසා ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. එය අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේගොල්ලෝ ආණ්ඩුවට එනකොට සල්ලි අච්චු ගහපු ප්‍රමාණය තිබුණේ මහ බැංකුවේ මනිනනේ අපි භාණ්ඩාගාර බිල්පත් සංචිතයට අනුව රුපියල් බිලියන 75ක් විතර. අද වෙනකොට රුපියල් බිලියන 1450කට වඩා අච්චු ගහලා දෙනවා. ඒ කියන්නේ රුපියල් ට්‍රිලියන 1මාරක් විතර අච්චු ගහලා දෙනවා. හරි. මුදල් අච්චු ගහනකොට මුදල් මල්ටිප්ලයි වෙනවා බැංකු සිස්ටම් එක හරහා. ඒතර උදාහරණයක් හැටියට ඒගොල්ලෝ ආණ්ඩුවට එන දවසේ ඉඳලා ගිය අවුරුද්දේ අවසාන වෙනකන් අපේ රටේ තියෙන මුදල් ප්‍රමාණය සාක්කුවේ තියෙන රුපියල් 100 200 නෝට්ටු සහ බැංකුවේ තමන්ගේ තියෙන ඩිපොසිට් මේ ඔක්කොම ගත්තාම 142කින් විතර මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ නිෂ්පාදනයේ හිර වෙලා මුදල් වැඩි වෙනවා නම් මොකද්ද වෙන්නේ? බඩු මිල වැඩි වෙනවා. ඊයේ පෙරේදා අපි දැක්කා රුපියල් බිලියන 100කට වඩා මේ සිකුරාදා ඉඳන් අද වෙනකොට නැවතත් අච්චු ගහලා තියෙනවා. ඉතිහාසයේ කවදාවත් නැති විදියට මහා බැංකුව දැන් ඇත්තටම කතා කරනවා නම් බංගලොත් තාක්ෂණිකව. මොකද ඔවුන්ගේ වගකීම් වලට වඩා අඩුයි ඔවුන්ගේ වත්කම් ඩොලර් බිලියන 3මාරකින්. ඕකෙන් අද වෙලා තියෙන දේ තමයි අර බලාගෙන ඉන්නකොට බඩු මිල වැඩි වෙනවා. බලාගෙන ඉන්නකොට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩු වෙලා යනවා. කොරෝනා වලින් පස්සේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය 2020න් පස්සේ 179කින් නැත්නම් 180ක් දැම්ම 100%කම අඩු වෙලා තියෙනවා. හැබැයි බංග්ලාදේශය ගත්තම ඒකට සාපේක්ෂව 141කින් එයාලගේ විදේශ සංචිතය පහුගිය අවුරුදු දෙකේ වැඩි වෙලා තියෙනවා. ඉන්දියාව 139න් වැඩි වෙලා තියෙනවා. තවත් එහෙම තියෙනවා. එතකොට මේකෙන් පැහැදිලිව ඔප්පු වෙනවා මේ ආණ්ඩුවමයි මේ ප්‍රශ්නය නිර්මාණය කරේ කියලා. මහා බැංකුවෙන් මාස 6කට උඩදී මාර්ග සිතියමක් දුන්නා. මේක තමයි අපි කරන්න යන්නේ කියලා. මේ මාර්ග සිටියමේ කරුණු 12න් දෙකයි ඉෂ්ට කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපනයනය තියෙන මේ ප්‍රමාණය මේ විදියටම තියාගෙන යනවා. රටේ වත්කම් බැලුවොත් ඒ වත්කම් ඉෂ්ට වෙලාම නැහැ. ඊට පස්සේ ප්‍රේෂණය වැඩි වෙයි කියලා තියෙනවා. ඒ ප්‍රේෂණය වැඩි වුණේම නැහැ. ස්වප්ස් වලින් බිලියන 1.5ක් එනවා කියලා තියෙනවා. ඒක වුණෙත් නැහැ. එතකොට මෙතන තියෙනවා අර ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම් කර තියෙනවනේ. ඒව පහලට ගෙනියනවා කියලා තිබුණා ප්‍රමාණය. ඒක වෙලා තියෙනවා. ඒක වෙලා තියෙන්නේ මූල්‍ය වෙළඳපොලෙන් කොහොමවත් මුදල් ආයෝජනය කරන්නේ නැහැ. කොහොමද ශ්‍රේණිගත කිරීම පහලට ඇවිල්ලා. ඉතින් ඕක විතරයි ඇත්තටම වෙලා තියෙන්නේ. මේ මහා බැංකුවේ මාර්ග සිතියම රෝඩ් මැප් එක සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. රට හරිමකට යන්න තේමා කරගත් පක්ෂයේ 11 ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද පැවැත්තුණා. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී වුණේ නැහැ.
පවුල ඇතුලෙන් කෑමකන මේසේ ඇතුලේ දේශපාලන තීන්දු ගන්න යනවා. ඒ දේශපාලන තීන්දු ගන්න යමේ ප්‍රතිඵලය දැන් මුළු ජාතියම රටම මුහුණ දෙමින් තිබෙනවා. IQ නැති මිනිහෙකුට රටේ වගකීවුතු තනතුරු දීලා ප්‍රශ්න විසඳන්න බෑ. 2-2-4 සමීකරණයක් හදාගන්න බැරි පොදුගුණාකාරයක් හදාගන්න බැරි මිනිස්සෙකුට SSC අටේ පන්තියේ විභාගයක තියෙන පොදුගුණාකාරය දැන නැති මිනිස්සෙකුට මුදල් නැමැතිකමක් කරන්න දුන්නම මේ අර්බුදයට විසඳුම් නෙවෙයි අපි වල තුල ගිලිලා විනාශ වීමේ අන්තරායකර තත්ත්වයකට රටගෙන වි තිබෙන. අවුවේ වේලෙමින් වැස්සට තෙමෙමින් අපේ රටේ බහුතර ජනතාව අද ඊසල් පෝලිම්වල බෙහෙත් පෝලිම්වල ගෑස් පෝලිම්වල දුක් විඳිනවා. එහෙම ජනතාවට දුක් විඳින්න සිදු වුණේ මුදල් ඇමතිවරයාගේ වරදින් කියන එක අපි ඉතා සහේතුක චෝදනා කරනවා. පිළිකා රෝගයට හෘද රෝගයට බෙහෙත් නොමැති නිසා මේ රටේ කවුරු හරි මිය යනවා නම් ඒ සෑම මරණයකම වගකීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බාරගත යුතුයි. අපි කිසිසේත් එකඟ වුණේ නැහැ විදේශික පුරවැසිභාවයේ තියෙන කිසිවෙකුට මේ රටේ පාර්ලිමේන්තුවට එන්න ඉඩ දෙන්නවත් එහෙම නැත්නම් ඇමති ධුරයක් දැරීමට ඉඩ දෙන්නවත් මම ඒත් කැබිනට් රැස්වීමකදී ඇහුවා මේ බැසිල් ගේන්නද මේ කරන්නේ එහෙමනම් කෙලින් කතා කරන්න කියලා මම කිව්වා බැසිල් මහත්තයව පාර්ලිමේන්තුවට ගෙනෙන්නට යෙදුණා ඉන්පසු මුදල් ඇමති ධුරයට ගෙනෙන්නට යෙදුණා කුමාට තියෙන න්‍යාය පත්‍රයේ කුමක්ද කියලා අපිට වැඩිකල් නොගොස්ම තේරුණා ඇමරිකාවත් ඇමරිකාවේ වුවමනාවත් ඉන්දියන් සාගරය තුල ක්‍රියාත්මක වෙන ආකාරයට ලාංකීය භූමිය ඒ සඳහා ප්‍රයෝජනීයට ගැනීමට ඉඩ සැලසීමේ න්‍යාය පත්‍රයක් තියෙන බව වැඩිකල් නොගොස් අපි මේ ගෙස් කළා නෙමෙයි අපිට තේරුම් ගියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී නොවීම පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපිත් අතර තියෙන්නේ විශේෂ සම්බන්ධතාවයක් ඔවුන් අපේ සමූහය තුළ එහෙම එකට ඉන්නෙත් නැහැ නමුත් අපේ සමූහයත් එක්ක ඔවුන් යම් යම් අවස්ථාවල සම්බන්ධතා පවත්වන ආණ්ඩුවට 3-2 නොව බහුතරය අහිමිවීමේ අවධානමක් පවතින බව එක්සත් ජනතා නිදහස් සංධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. දැනට තමන් සමග එක්ව සිටින 30 සමන්විත මන්ත්‍රී කණ්ඩායමට අමතරව ආණ්ඩුවේ තවත් 20 පමණ ඉදිරියේදී එක්වීමට බලාපොරොත්තුෙන් සිටින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඒ ඊයේ රාත්‍රියේ සියුත ටීවී ඔස්සේ විකාශය වූ ටර්නින් පොයින්ට් දේශපාලන වැඩසටහනට එක්වෙමින්. අපිට පේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානය තුළ සිදු කරන ප්‍රකාශයන් මේ සියල්ල එක්ක අපි පොහොට්ටුවත් එක්ක මින් ඉදිරියට මැතිවරණ වලට යන්නේ නැහැ. අපි තනියම තමයි සටන් කරන්නේ. අපේ ඉන්න පාක්ෂිකයන්ගේ ඉල්ලීමක් තියෙනවා. දැන් ඊළඟට එන පළාත් පාලන මැතිවරණය තනියම තමයි තරඟ කරන්න ඕනේ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔය කියන විදිහට තනියම තරඟ කරලා ආසන දැන් 14ක් තියෙනවා. ඊට වඩා වැඩි කර ගැනීමේ ශක්තිය මේ විශ්වාසය අපි හරියට සංවිධාන කටයුතු කරොත්. ජනතාව අපි ගැන විශ්වාසය තහවුරු කරගන්න. අපිනුත් යම් අඩුපාඩු අතපසු වීම තියෙනවා නම් ඒවා පිළි අරගෙන අපිත් නිවැරදි වෙන්න ඕනේ. නැතු අපිත් උද්දච්ච වෙලා මේ කටයුතු කරොත් නෑ දැන් ආණ්ඩුවේ පිරිච්ච නිසා ඔක්කොම අපිට එනවා කියලා ඒක වෙන්නේ නෑ. බොහෝ දුරට අපි ඊළඟ මැතිවරණයේ තරඟ කරන්නේ සම්දානෙක. මේ පක්ෂ 10ත් එක්ක ඒ කියන්නේ 11ම එකතු වෙලා ගමනක් යනවද? මොකක්ද අනාගතය? නෑ පක්ෂ 10ක් 11ක් එකතු කරගෙන යන්නේ මේ අපේ බලාපොරොත්තු. අපේ බලාපොරොත්තුව මේ රටේ ප්‍රගතිශීලී මේ රටට ආදරය කරන සියලු පක්ෂ එකතු කරගෙන යන්න. දැනටම අපිට අඩු ගානේ මම මට කියන්න පුළුවන් පක්ෂ ලියාපදිංචි පක්ෂ විතර 15කට වැඩිය අපිත් එක්ක ඉන්නවා. ජන බලයක් තියෙන පක්ෂත් එක්ක බැලුවොත් දැනට අපේ ළඟ 20 ගාණක් අපිත් එක්ක ඉන්නවා. ඒත් ඊට අමතරව තව ගොඩක් අපිට එකතු කරගන්න ඉස්සරහට ලැබෙයි. ආණ්ඩුවේ යම් මැති ඇමතිවරු යම් කණ්ඩායමක් එකතු වීමේ සූදානමක් තියෙනවා. ඔය සමහර අය කෑ ගහලා කියනෝනේ අපිට එළියට යන්න එහෙම කියලා. මම ඒගොල්ලන්ට දවසක් දීපු උත්තරේ ඔබට මතක ඇති. ඒගොල්ල මතක තියාගන්න අපි දවසක එළියට යන්න. වෙයි අපි යන්නේ 3-2 නැති කරලා නෙමෙයි. 113ක් නැති වෙයි අපි ගිය දවසට කියලා. මට ඒක මට ස්ථිර වශයෙන් කියන්න පුළුවන් දැන්ටම අපි ළඟ සන්ධානය ඇතුළේ 29ක් 30ක් ඉන්නවා අඩුම ගානේ තව 20ක්වත් අපි එක් එකතු වෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා ඔබ නොහිතන කණ්ඩායම් අපිත් එක්ක ඇමතිවරු කතා කරනවා මං කියන්නේ ඒක ආණ්ඩුව තේරුම් ගන්න ඕන ආණ්ඩුවේ ওই වාචාල කතා කරන කට්ටිය තේරුම් ගන්න ඕන සිහින ලෝකයකද ඔබ සිහින ලෝකයක තමයි හැබැයි එහෙම ගන්න ආණ්ඩුවක් තියෙනවද කියන එක ඊට කලින් කල්පනා කරගන්න. 156ක් ඉන්න තැනින් 30ක් අඩු වෙනකොට එතන 126ක වෙනවා. එහෙම වුණොත් එහෙම තව 20 දෙනෙක් ඔබ සඳහන් කරන ආකාරයට යම් කලකිරීමක ඉන්නව නම් එකතු වෙනව නම් එයත් අඩු වෙලා 106ක් වගේ තත්ත්වයකටපත් වෙනවා. ඒ කියන්නේ ආරෙන් ඒක වෙන්නේ විය හැකි දේ මම කියන්නේ නොවිය හැකි දේවල් නෙමෙයි. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමකෙන්. ඔබට සුවදායී රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.